සුබ දවසක් වේවා. ග්‍රීන් ලයිව් ක්ලාස් එකත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න දෙකක් ගැන. ඉතින් මේ ප්‍රශ්න දෙකේදී අපිට අද අලුත් ව්‍යාකරණයකුත් හම්බ වෙනවා සාකච්ඡා කරන්න, පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඒ ව්‍යාකරණ හරහත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සාමාන්‍ය කතා බහට කොහොමද මේ ව්‍යාකරණ එකතු කරගන්නේ, භාවිතා කරන්න කියලා. ඒ වගේම තමයි අද අලුත් වචන ගොඩකුත් අපිට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි මුලින්ම අපේ පළවෙනි ප්‍රශ්නය තමයි 33 වෙනි ප්‍රශ්නේ. අපි මුලින්ම 33 වෙනි ප්‍රශ්නයට ගිහිල්ලා අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා සාකච්ඡා කරලා අපි ඊළඟ ප්‍රශ්නයට ගිහිලා තවදුරටත් සාකච්ඡා කරනවා. ඉතින් අපද සාකච්ඡා කරන ව්‍යාකරණයේ අපිට දෙවෙනි වට තමයි හම්බ වෙන්නේ. කියන්නේ දෙවෙනි ප්‍රශ්නෙට තමයි අපි අද සාකච්ඡා කරන්නේ අලුත් ව්‍යාකරණය. ඉතින් ඒ ව්‍යාකරණයත් අපි කතා කරනවා. එහෙනම් අපි මුලින්ම 33 වෙනි ප්‍රශ්නයට ගිහිල්ලා බලමු. ඔව්, 33 වෙනි ප්‍රශ්නයටයි අපි ආවේ. 33 වෙනි ප්‍රශ්නය අපිට කරන්න තියෙන්නේ කලින් කලා වගේම සමාන ව්‍යාකරණයක්, සෝරි සමානම ප්‍රශ්නයක් තමයි මේ 33 වෙනි ප්‍රශ්නයටත් ඇවිල්ලා තියෙන්නේ. 33 වෙනි ප්‍රශ්නෙත් කියන්නේ තාමලිල්කෝ නේයොන්ගි කචන් ගොසල කොරිෂිප්ෂෝ කියලා කියන ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ ඡේදය කියවලා මේ ඡේදයට සමාන වෙන එක තෝරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ ඡේදය කියවන්න. ඉතින් කලිනුත් මම මතක් කළා ඡේදය කියවනකොට නොදන්න වචන අහුවෙනවා. ඉතින් ඒ වචන අහුනාට ඔයා ඒ වචන තේරුම් ඒ වෙලාව හොයන්න නැතුව, ඒ වෙලාවේ කල්පනා කරන්න යන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඡේදය කියවන්න කියලා මම කිව්වේ. කියවලා මේකේ සන්දර්භය අදහස මොකක්ද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ මේකේ හෙවලන්නක් හැටියට අදහස තේරුම් අරගෙන මේ වාක්‍ය හතර කියවලා බලන්න කියලා කිව්වා. ඉතින් මේ වාක්‍ය හතර කියවනකොට ඔයා ඡේදයෙන් ගත්ත අදහසත් එක සම්පූර්ණයෙන්ම ගැලපෙන්නේ නැති, අසමාන වෙන, කියවෙන තොරතුරු මේ ඡේදයේ කියවෙච්ච තොරතුරුත් එක්ක ගැලපෙන්නේ නැති දේවල් අනිවාර්යයෙන් මේ වාක්‍යයන් හතර අතරේ අනිවාර්යෙන් දෙකක් තුනක් තියෙනවම තමයි. අන්න ඒවා තෝරගෙන අයින් කරගෙන උත්තර හැටියට ඔයාට එක පළවෙනි එකම එකක් වුණත් හරියටම හොයාගන්න පුළුවන්කමක් තියෙවි. අපි ඒ විදිහට හරියට කියවලා බැලුවොත් එහෙම අදහසක් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ විදිහට තමයි මේ වගේ ඡේදයන් වලදී නැත්නම් මේ වගේ දෙබස් එහෙම නැත්නම් දේශනය ප්‍රශ්න හැටියට එන අවස්ථාවන් වලදී උත්තර සපයනකොට ඔයා වැඩ කරන්නට ඕනේ. අපි බලමු එහෙමනම් කියවලා මොනවද තියෙන්නේ කියලා. තොමාතෝ එනන් මාන යොන්යන් සෝගා ඉසෝසෝ උරියේ කොංගන්ගේ තෝමල් චුන්දා. තොමාතෝ එන තක්කාලිවල මාන යොන්යන් සෝගා, මාන යොන්යන් සෝගා ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ ඉස්සෝසෝ තියෙන හින්දා උරියේ කොංගන්ගේ අපට සෞඛ්‍යයට තෝමල චුන්දා උදව්වක් වෙනවා, උපකාරයක් වෙනවා. තොමාතෝයේ ඉන්න යොන්යන් සෝරල් තක්කාලිවල තියෙන පෝෂ්‍ය ගුණය චාල් සොප්චිහගේ විහේසුන හොඳින් ආහාරයට ගන්නට නම් ආහාරයට ලබා ගැනීමට නම් මෙොක්කාජි පම්පපුල් චිකිනන් ගෝෂි චොත්ත විවිධ නැත්තම් විවිධ ක්‍රම කිහිපයක් අනුගමනය කරන එක රැකගන්න එක හොඳයි. චිකිධා, චිකිධා කියලා කියන්නේ ආරක්ෂා කරනවා කියන එක. උදේ මෙතනදී අපි ආරක්ෂා කරනවා කියලා තේරුම සිංහලින් කියනට වඩා විවිධ ක්‍රම කිහිපයක් භාවිතා කරන එක හොඳයි කියන එක කියලා මේ විදිහට අදහස ගත්තත් මම හිතන්නේ යාට වාක්‍ය තේරුම් ගැනීමේදී උදව්වක් වේ. උසොන් පළමුවෙන්ම චල් ඉගන් තොමාතෝයේ යොන්යන් සෝගා මංකි තෙමුනේ. උසොන් පළවෙනියෙන්ම චල් ඉගන් තොමාතෝයේ හොඳින් ඉදුණු තක්කාලිවල යොන්යන් සෝගා මංකි තෙමුනේ පදාර්ථයන් නැත්නම් පෝෂ්‍ය පදාර්ථයන් ගොඩක් තියෙන හින්දා, මන්තා ගොඩක් තියෙන හින්දා නිසා, තෙමුනේ හින්දා නිසා කියන්නේ මංකි තෙමුනේ වහන්ජෝනේ පල්ගක්කේ ඉගන් තොමාතෝගා චොත්තා. වංජෝනි හොඳටම සම්පූර්ණයෙන්ම කියන අදහස තමයි වංජෝනි. පල්ගක්කේ ගන් රත්තුවට ඉදිච්ච තොමාතෝගා චොත්තා තක්කාලි හොඳයි කියලා කියනවා. ඊට පස්සේ අපි කියලා බලමු තව මොනවද තියෙන කියලා. තෝ ඒ වගේම කනම් මොග්නං ගොප්පදා නිකං ආහාරයට ගන්නටත් වඩා, ආහාරයට ගන්නටත් වඩා ශරීරල් හේසෝ මොග්නං ගෝෂි මොමේ හබ්සු යුරල් නොපිරිසුදු ඉතා. මොකද මේ කියන්නේ චෝරි ඉරල්, චෝරි කියලා කියනවා උයනවා කියන අදහස. මෙතනදී උය තක්කලි සාමාන්‍යයෙන් කොරියාවේ වගේ රටක දෙන තක්කලි උයන්නේ නැහැ. ඉතින් මෙතනදී කියන්නේ චොරි හදා කියලා කියන්න, චොරි කියන වචනේ උයනවා කියන අදහස තිබුණාට මෙතනදී මේක නිකන් කන්නේ නැතුව මේක පොඩක් වෙනසක් කරලා කියන අදහස තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන මේ චොරි හේසෝ කියන එක අදහස වෙන්නේ. මොංගනම් ගොසේ ආහාරයට ගන්න එක මොමේ සිරුරට හොප්සු යුරල්, හොප්සු යුරල් හොප්සු යුරල් කියලා කියන්නේ ජීර්ණය සඳහා, ජීර්ණය ජීර්ණය කිරීම, ජීර්ණය නොපිසු ඉතා කියන්නේ ඒ විදිහට පාවිච්චි කිරීම තුළ ජීර්ණයටත් පහසු වෙනවා, ජීර්ණයත් ඉහළ නංවන්න පුළුවන්කමක් තියෙනවා.
කියනක තමයි මෙතනදී මේ කියන්නේ herbs වල නොපිල් සුද්දා බලමු තව මොකක්ද කියන්නේ කියලා කරිගෝ ඒ වගේම තොමාතෝවා හම්කේ උයුරල් මචිමියන් තක්කාලිත් එක්ක උයුරල් මචිමියන් කිරි බිව්වොත් තොමාතෝයේ පුජොක්කන් තක්කාලි වල අඩුව තියෙන කල්සියම් කියලා කියන්නේ කැල්සියම් කියන අදහස පුජොක්කන් කල්සියම් අඩුවෙන් තියෙන කැල්සියම් පෝෂුන් හල්සු ඉස්සෝසෝ තෝක් චොත්තා කියලා කියන මොකද පෝෂුන් හදා පෝෂුන් කියලා කියන්නේ මෙතනදී පරිපූර්ක කියන අදහස ඒ කියන්නේ නැති දෙයක් වෙනුවට තව දෙයක් එකතු කර ගන්නවා කියන අදහස මෙතනදී කියනවා පෝෂුන් හල්සු ඉස්සෝසෝ ඒ කියන්නේ තක්කාලි වල තොමා කැල්සියම් ගත නැති හින්දා කිරිත් එක බොන්නේ කියලා කියන කිරිත් එක බිවන් පස්සේ කැල්සියම් වැඩි වෙනවා කියලා කියන පෝෂුන් හල්සු ඉස්සෝසෝ තෝක් චොත්තා තව දුරටත් හොඳයි කියලා තමයි කියන්නේ තෝක් තෝක් කියන තව දුරටත් කියන අදහස තෝක් චොත්තා හොඳයි කියලා ඒක තමයි කියවෙන්නේ ඉතින් මේ ඡේදෙ මෙන්න මෙහෙම කාරණාවක් තමයි කියුනේ ඉතින් ඔන්න අදහසක් ගත්තා ඔයා මේකේ අලුත් වචනක් තියෙනවා ඔයාට යොන් යන් සෝගා කියන අලුත් වචන වෙන්න ඇති ඒ වගේම තව සොප්චි හදා කියන වචනය ඒ වගේම උසොන් කියන වචනය තව අපි තව දුරටත් කියවද වංජොනි ඊළඟට ඉක්තා කියන ඒ වචන ඉක්තා කියලා කියන්නේ ඉදෙන කියන අදහසනේ ඒ වගේම තව චොරි කියන වචනය මෙන්න මේ වගේ වචන ඔයාට අලුත් වචන මං හිතන්නේ ඉතින් මේ පුජොක් හදා කියන වචන මං හිතන් දන්නවා කල්ෂියම් කියන වචනයත් ඔයා පුළුවන් නම් ලියා ගන්න නොදන්න වචන අන්න ඊළඟට පොෂුන් හදා කියන මේ වචනත් ඔයාට අලුතෙන් ඉගෙන ගත්ත වචන තෝ කියන එකත් ඔයා මීට කලින් දැකලා ඇති හැබැයි අලුත් වචනයක් ඉතින් මෙන්න මේ වචන ඔයාට සාමාන්‍යයෙන් ඉගෙනගෙන සාමාන්‍ය විභාගෙට යන්න නම් මේ වචන ඔයාට තියෙන්න ඕනේ ඉතින් මේ හැම වචනයක්ම අපේ කොරියන් ලයිව් ක්ලාස් එකේ සාකච්ඡා කරන නම් ප්‍රතික්‍රියාපද පොතේ සිට ඇතුළත් කරලා තියෙනවා ඉතින් ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා මේ වචන හරහා ගොඩක් දේවල් එකතු කරගන්න විභාගෙට යන්න කලින් ඉතින් මේ වචන විදිහට මතක තියාගන්න උත්සාහ කරන්න එව නැත්නම් පොතක ලියාගන්න පාඩම් කරන්න උත්සාහ කරන්න හරි එහෙමනම් බලන්න මේකට උත්තරය අපි දැන් හොයන්න ඕනේ දැන් මේක තමයි අදහස පළවෙනි මොකද තියෙන්නේ තොමාතුර චොරි හේසෝ ඉගුම්යෝ කාෂොමි ඔප්සෝචින්දා කියලා කියනවා ඔව් දැන් ලංකාවේ නම් අපි කියනවා සාමාන්‍ය තක්කාලි පළතුරක් අපි ව්‍යංජන හැටියට උයනවානේ එතකොට තක්කාලි හැම උයනවා නම් ඒක ඇඟට හොඳ නැහැ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ කියලා අපි ලංකාවෙත් කියනවා නමුත් අපි ඒ වැඩේ කරනවා එතකොට මෙතනදී මොකද කියන්නේ තොමාතුර චොරි හේසෝ ඉගුම්යෝ ඉක්හිම්යෝ තොමාතුර චොරි හේසෝ තක්කාලි උයලා ඉක්හිමියොන් මෙතන කියන්නේ ඉදනවා ඉදෙනවා කියන අදහස කල්සියම් අබ්සෝර්ප්ෂන්දා කියලා කියනවා කැල්සියම් නැති වෙලා යනවා කියලා කියනවා ඉතින් මෙතනදී මේ චොරි හදා කියලා කියන්නේ මෙතනදී මං කියවනේ කලිනුත් උයනවා කියන එකම නෙවෙයි අදහස් වෙන්නේ දැන් චොරි කියන වචනේ උයනවා කියන අදහස තිබුණාද මෙතනදී කියවෙන්නේ අර කිරිත් එක්ක එකතු කරලා බොනවා නැත්තම් තොමාටෝ නිකන් කපලා කපලා මේ ආහාරයට ගන්න පුළුවන් කමක් තියෙනවා කොරියන සාමාන්‍ය විවිධ ක්‍රම හරහා මේ තක්කාලි පානය කරන අවස්ථාවන් තියෙනවා ඉතින් මේ ක්‍රමය තමයි කියලා කියන්නේ ඉතින් මෙහෙම කරොත් එහෙම කැල්සියම් නැති වෙනවා කියලා කියන්නේ ඉතින් මෙහෙම කතාවක් කියවුනේ නැහනේ ඒ නිසා අපිට මේක උත්තරයක් හෙට තොර ගන්න පුළුවන් කමක් නැහැ දෙක අපි බලමු වංජනීය පල්ගක්කේ එකන් තොමාතු වෙන කල්ෂමී පුජෝකදා කියලා කියන මොකද්ද මේ කියන්නේ වංජනීය පල්ගක්කේ ඉන්න තොමාතු වෙන හොඳටම සම්පූර්ණයෙන්ම රත්වපට ඉදිලා තියෙන තක්කාලිය කල්සියම් පුජොක් හදා කැල්සියම් අඩුයි කියලා තමයි කියන්නේ. ඉතින් කැල්සියම් අඩුයි කියලා කිව්වා තක්කාලි වල ඒ හින්දා කිරි එකතු කරගන්න කියලාත් කිව්වා. හැබැයි මේක ඒ කාරණාව නෙවෙයි. ඉතින් මේක උත්තරයක් හැටියට අපිට එහෙමම ගන්න පුළුවන් කමක් නැහැ. මීට වැඩිය උත්තරයක් හැටියට ගන්න පුළුවන් ඒවා අනිවාර්යෙන් ඇති. අපි කියවලා බලමු. තා ඉගන් තොමාතෝ ප්‍රදාන තෝල් ඉගන් තොමාතෝ යොන්යන් සෝගා මන්තා. තයිගන් තොමාතෝ ප්‍රදාන හොඳට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඉදිච්ච තක්කාලි වලට වඩා තොල්ලිගන් තොල් කියලා කියන්නේ මොකද බාගෙට ඉදිච්ච තොමාතෝයේ තක්කාලි වල යොන්යන් සෝගමන්තා පෝෂ්‍ය පදාර්ථයන් වැඩි කියලා කියන. එහෙම නෙමෙයි කිව්වේනේ. තක්කාලි නම් හොඳට මිදිච්ච තක්කාලි තමයි ආහාරයට ගන්න ඕනේ. ඒ වගේ තමයි පෝෂ්‍ය පදාර්ථයන් තියෙන්නේ කියලා තමයි කිව්වේ අපේ ඡේදේ. ඒ නිසා තුන්වෙනි එකත් උත්තරයක් වශයෙන් අපිට තෝරගන්න පුළුවන් කමක් නැහැ. බලමු හතරවෙනි වාක්‍ය. යොන් යන්සෝර චාල් හබ්සු හරියොම් යොන්
보시의 군이한 잘 흡수하려면 혼딩 아하레 혼딩 아하레 라바게니마다 이게 혼드 보시네 혼딩 라바게니마다랑 토마토를 닭갈비 조리해서 먹는 것이 좋다. 조리해서 조리하다 이따라 기억에 사카스카라 이달라 하리 에만에다 혼드 카발라 하리 네탄 기리테 그두카라 하리 네탄 주세가 카리 헤티 헤타 사카스카라 하리 먹는 것이 좋다. 아하레 간내가 혼다. කියලා තමයි කියන්නේ. ඉතින් මේක තමයි උත්තරේ හැටියට අපිට තෝරගන්න වෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී අපි මෙන්න මේ වගේ තැන්වලදී පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙන තැන් තමයි මේ මෙන්න මේක. වංජෝනි පල්ගාක්කේ ඉගෙන ඉන්න ටොමාටෝ එන කල්සියම් පුජොක්කදා කියලා මේ කියනවා. ඉතින් ඒත් අමතරව තව කියනවා තායිගෙන් ටොමාටෝ නන තොල් ඉගෙන් ටොමාටෝ පොදා යෝයන්සෝකෝ මන්ත. මේක උත්තරේකට ගන්න අමාරු එකක් ගැලපෙන්නෙම නැහැ. මෙන්න මේ වගේ සමහරක් තැන් පළවෙනි එකත් එක්ක ගත්තොත් පළවෙනි හතර එකයි එක වගේ යන අවස්ථාන් හිතා ගන්නත් බැරි වෙන ලෙවල් තියෙනවා. ඉතින් උත්තරේ හැටියට අපිට පැහැදිලිව මේ ඡේදයෙන් කියවෙන කාරණා වෙන්නේ මේ කාරණාව. අනිත් දේවල් වලට වඩා. ඒ කියන්නේ ඡේදයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල්. මේ වගේ කාරණා තමයි මූලික වශයෙන් කියවෙන්නේ. ඒ හින්දා තමයි අපිට උත්තරේ හතර කියලා තෝරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තැන්වලදී තමයි ඔයා නිවැරදි උත්තරය වෙනුවට වැරදි උත්තර තෝරන්නේ. ඉතින් ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න හරියටම මේ වාක්‍ය හතර කියවලා මේ ඡේදයත් එක්ක ගැලපෙන ඡේදයත් එක්ක යන ඡේදයේ අදහසට ගැළපෙන වාක්‍ය තෝරගන්න. ඒක තමයි ඔයාට මේ වගේ ප්‍රශ්න පත්‍රයකදී නිතර කරලා පුරුදු වෙන්න ඕන කාරණා වෙන්නේ. ඉතින් ඔයා මේක බලලා බලාගෙන ඉඳලා නැත්නම් අහගෙන ඉඳලා විතරක් මේ වැඩේ කරන්න බෑ. ඔයා පුළුවන් තරම් පේපර් එකක් කරන්න මේ පේපර් එක ගෙනගෙන කරන්න. එතකොට ඔයාට විභාගයට අනිවාර්යෙන් උදව්වක් වේ. ඔව් අපි දැන් එන්නේ 37 35 වෙනි ප්‍රශ්නේ. 35 වෙනි ප්‍රශ්නය. ඉතින් 35 වෙනි ප්‍රශ්නේ අපිට කරන්න තියෙන්නේ තාම් කරේ චුචේරල් කජා නල්මජන් ගොසල් කොරෂිප්ෂෝ කියලා. තාම් කරේ චුචේරෝ තාම් කරේ චුචේරෝ කජා නල්මජන් ගොසල් කොරෂිප්ෂෝ කියලා කියන්නේ මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟට ඡේදයේ මීළඟ ඡේදයට මීළඟ ඡේදයේ මීළඟට ඡේදයේ තියෙන චුජේ චුජේ කියලා කියන මාතෘකාවට මාතෘකාවට කියන චුචේ කියලා කියන මාතෘකාවට. එතකොට තාම් කරේ චුජේරෝ කජන් නල්මජන කුසල කුරශිප්ෂෝ කියලා කියන්නේ මොකද්ද? මේ ඡේදයට වඩාත් ගැළපෙන මාතෘකාවක් හැටියට තෝරන්න කියලා තමයි කියන්නේ. මාතෘකාව තෝරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මාතෘකාව දුන්නාම අපි මේ මාතෘකට අදාළ යම් කිසි රචනාවක් අපි සාමාන්‍යයෙන් ලියනවා. ඒ යම් කිසි මාතෘකාවට අදාළ වෙන යම් කරුණු කාරණා ලියනවා. එතකොට අපිට මුලින්ම කරුණු කාරණා දීලා රචනාව දීලා මේකට යම් අදහසක් සහිත රචනාවකට අදහස් වන මාතෘකාව හොයන්න තමයි මෙතනදී දීලා තියෙන්නේ. එතකොට අපි මෙතනදී කරන්න ඕන මේ ඡේදය කියවලා මේකෙන් කියවෙන මේකෙන් අදහස් වෙන මේ අන්තර්ගතය පැහැදිලි කරගෙන මේකට වඩාත් ගැළපෙන මාතෘකාව මොකක්ද කියලා තෝරගන්න එක තමයි වඩාත්ම කරන්න තියෙන දේ. උත්තරේ තෝරනකොට අපිට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා දන්නවා මේ වගේ ප්‍රශ්නයන් වලදී මූලික වශයෙන් අපි කරන්න ඕනේ දේ තමයි පැහැදිලිවම මේ ඡේදය කියවනකොට පුළුවන් තරම් ඉක්මනින් වේගෙන් කියවාගෙන යන්න කියලා තමයි මම පැහැදිලි කරේ. ඉතින් එහෙම කියවාගෙන යනකොට අපිට අහුවෙන නොදන්න වචන ඒ නොදන්න වචන පිළිබඳ ගැටලුවක් කරගන්නේ නැතුව දිගටම කියවන්න කිව්වා. ඊට පස්සේ මේකේ අදහස සන්දර්භය පිළිබඳ යම් අවබෝධයක් ගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපිට උත්තරේ හොයන්න වෙන්නේ මේ වාක්‍ය හතරක් තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් මේ වාක්‍ය හතරෙන් අපිට පැහැදිලිවම මේ ඡේදයට දෙබසට එහෙම නැත්නම් කිසියම් දේශනයකට අදාළ වෙන සුහ අදාළ නොවන සම්පූර්ණයෙන්ම අදාළ නොවන යම් යම් දේවල් යම් යම් වාක්‍යයන් මේ වාක්‍ය හතරෙන් දෙකක් තුනක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ දේවල් තෝරගෙන ඒවා අයින් කරලා මේ ඡේදයට දෙබසට වඩාත් ගැළපෙන සුදුසුක තෝරගන්න එක තමයි වැදගත්ම වෙන්නේ. ඉතින් ඔයාට මම හිතන්නේ මේ හතරෙන්ම හතර මේක හා සමාන නම් උත්තරේ තෝරනකොට යාට ගැටලුවක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ හතරෙන් අපිට දෙකක් නම් දෙකක් අයින් කරලා තුනක් අයින් කරලා අපිට උත්තරේ තෝරගන්න ලැබෙන කිසිම ගැටලුවක් නැහැ. මොකද ඉක්මනින්ම උත්තර හොයාගන්න පහසුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා වඩාත්ම සුදුසුම ක්‍රමය වන්නේ වඩාත් වැදගත්ම ක්‍රමය වෙන්නේ මේ වගේ ප්‍රශ්නයන් වලදී මේ ඡේදයට මේ දේශනයට යා කොහෙත්ම ගැලපෙන්නේ නැති වාක්‍ය දෙක තුන අයින් කරලා ඊට පස්සේ උත්තර හැටියට ලැබෙන වාක්‍ය දෙකද තුනද ඒකේ වඩා සුදුසුක තෝරගන්න එක තමයි හොඳම ක්‍රමය වන්නේ. හරි අපි එහෙමනම් බලමු අපිට මොකද්ද මේ ඡේදයෙන් කියවෙන්නේ කියලා ඡේදය අදහස මොකද්ද කියලා අපි කියවලා බලමු. අපි මුලින්ම එහෙමනම් කියවනවා. අයිදරේ ටෙලිවිෂන් සීචොන් සිගානන් අයේ සුමියන් සිගානේ යොංහාංගල් මිචින්දා. අහිගා හන් සිගාන් ටෙලිවිෂනල් සීචොන් හල් තේමාදා සිල්බුන් චොන්දෝයේ සුමියන් චාංගේ를 겪는다. 여자 아이들보다
남자 아이들이 더 영향을 받는데 불충분한 수면을 전신과 신체 건강에 부정적인 영향을 미칠 수 있기 때문이다. 4세 미만의 아이들이 텔레비전에 지속적인 노출되지 않도록 주의해야 할 필요가 있다. 그러니까 다만 앞에 제대로 밑에 제대로 앞에 본다 기어라 대로 가면은 아이들의 텔레비전 시청 시간은 아이들 남아 이게 텔레비전 시청 시간은 TV 발언에 가려야 시청 보다 길었다비 캔 텔레비전 봅니다 길었다비 고다클라르 가다바헤디 에바게만 보틀레디 데칼레디 후루 와르 사마네 바제네 보다 길어 바제네 아무튼 시청하다 캔 바제네 고다 쿠르르 바비 다비라 시청하다 캔 발노 캔 하다 하세 니캄 발노 아네메 TV 바게 데발로 와르 사마 비캔 시청 캔 바제네 사마 바비 다비네 텔레비전 시청 시간은 TV 발언의 가래에 아이의 수면 시간에 남해하게 닌데 냈다 남해하게 닌다가는 가래에 영향을 미친다. 발라파야마 에티케르나 영향을 미친다. 발라파야마 에티케르나 이르바세 아이가 한 시간 텔레비전을 시청할 때마다 아이가 라메야 한 시간 텔레비전을 시청할 때마다 라메야 배약 한 시간 배약 텔레비전을 시청할 때마다 TV 반 헤메 비타크 비드마 헤바 TV 반 헤메 라베크 디마 7분 전도에 위나디 하타카 파마나 전도 파마나 7분 전도에 위나디 하타카 파마나 수면 장애를 겪는다 닌데트 발베마 에티카르나마 그렇다마 그냥 이랑가 다우드르랏 와키 디베나와 여자 아이들보다 여자 아이들 그렇게 하네 게헤누 다루안토 와다 보다 그렇게 하네 와다 게나 다스메티니 보다 그렇게 하는 사마네 크리아파데 크리티 갔던 파세 보다 그렇게 하네 발라나게 나다 하서 아무튼 메티니 되나 메이크 패턴에가 캐릭터 바이 타벨라 여자 아이들보다 그렇게 하다 하서나 게헤누 다루안토 와다 게나다 하서 남자 아이들이 비리미 다무얀 나타 비리미 다루안 더 영향을 받는데 발라페마 캐티카르 나와 는데 기니 카피탄 나와 지만 기니 비아카르 네테 사마나나 다사 티에노 메케딧 메케 타우드르타 와케 아바상 카라네 네도 타우드르타 와케 타우드르타 디르가 베나와 코스마다 불충분한 수면은 전신과 신체 건강에 부정적인 영향을 미칠 수 있기 때문이다 기로 뭐가 되면 기안에 불충분하다 기라 기에나와 프레마나마 네 기에나다 하세메테네디 불충분한 소면은 이렇게 안에 닌데 프레마나마 네티비면 전신과 전신 기라 기에나 마누시카 기에나다 하서 전신과 신체 건강에 이렇게 안에 마누시카 사하 사리리카 와서 잉 신체 기라 기에나와 හොඳට මතකද යාගන්න අලුත් වචන මේවා සිංචය කියලා කියන සිරුරට එතකොට මොම් කියලත් කියන සිරුරට නේද මතක ඇති වට සිංචේ මොම් දෙකම භාවිත වෙන එතකොට චොන්සින්කා සිංචේ කොංගන්ගේ එතකොට මානසික සහ ශාරීරික සෞඛ්‍යයට පුචොන්චොකින් ඍණාත්මක යොංහංගල් මිචු සික්කි තෙමුනිදා බලපෑමක් ඇති කරන්න පුළුවන් වන හින්දා තෙමුනිදා කියන ව්‍යාකරණ අපි සාකච්ඡා කරපු ව්‍යාකරණ ඊළඟට 4세 미만의 아우르도 하트라케타 와다 미만 미만 කියලා කියන්නේ අඩු කියලා තාස මෙවානේ 4세 미만의 아이들이 아우르도 하트라케타 아두 라마이 텔레비전을 지속적으로 노출되지 않도록 텔레비전에 TV 지속적으로 니가탐 에카디카탐 කියලා තාස අපිට කියන계속 කියන වචනෙත් භාවිත වෙන මෙතනදී지속 කියන වචනෙත් භාවිත වෙන તો චිසොක්චෝගොරෝ එක දිගට නොචෝතේජි අන්තර බලන්න බැරි වෙන විදිහට චුයි හැය හල් පිළෝගා ඉත්තා පරිසංවිය යුතු වෙනවා පිළෝහදා අවශ්‍ය වෙනවා කියන අදහස මෙතනදී කියලා පිළෝහදා කියලා කියනවා පිළෝහදා ඉත්තා මෙතනදී නාමපදයක් හැටියට තමයි මේ පිළෝ කියන වචනේ භාවිත වෙලා තියෙන්නේ පිළෝහම්නිදා පිළෝහකෙස්සම්නිදා පිළෝහල්කොම්නිදා කියලා අපිට මේක සාමාන්‍ය ක්‍රියාපදයක් හැටියට භාවිත කරන්න පුළුවන් කමක් තියෙනවා නමුත් මෙතනදී නාමපදයක් හැටියට භාවිත වෙලා පිළෝගා ඉත්තා කියලා වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේ විදිහ තමයි අදහස මේ වගේ අදහස තමයි මේ ඡේදයේ තියෙන්නේ. ඉතින් අලුත් වචනත් එකතු වුණා. ඉතින් මේකෙදී අපි අද සාකච්ඡා කරන අලුත් ව්‍යාකරණයක් ගැනත් මම කිව්වා කලින්ුත් තේමාදා කියන මේ ව්‍යාකරණය. ඉතින් මේ තේමාදා මදා කියන වචනයන් ගොඩක් අහලා සහ ඇහිලා ඇති. ඉතින් මදා කියලා කියනවා
සාමාන්‍යයෙන් හැමදෑම කියලා කිව්වොත් එහෙම අපි මේල් කියලා කියනවා. සාමාන්‍ය මේල් කියලා භාවිතා කරනවා. ඊට පස්සේ අපි මතා කියන එක භාවිතා කරලා නල් මතා කියලා එකතු කරන්න පුළුවන් කමත් එතනත් අදහස් වෙන හැම දවසම කියන අදහස. අපි හැම බදාදාක කියන සුයෝයිල් මතා කියලා කියන්න පුළුවන් කමත් එන හැම ජනවාරියකම කිව්වොත් එහෙම ඉරොල් තල් මතා නැත්නම් ඉරොල් මතා කියලා වැඩ භාවිතා කරන්න පුළුවන් කමත් තියෙනවා. ඉතින් මේ මතා කියන එක භාවිතා වෙන විදිහ නෝන තරම් තියෙනවා. නාමපදයක් එක භාවිතා වෙන විදිහ වෙනස්. ඊට පස්සේ මේක සාමාන්‍ය න්නේ මදා කියන එකට මේ සාමාන්‍ය නාමපදයකට යහ කියලා ක්‍රියාපදයක් එක්ක එකතු වෙලා වාක්‍යයන් ගොඩනැගෙන විදිහත් මේ වෙනස්. ඉතින් මේකෙනුත් ගොඩක් වාක්‍යයන් ගොඩනගන කතා බහෙදිත් භාවිතා වෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාකරණය. මේ සිචුම් හල්තේ මදා කියන එකත් කියන්නේ ටීවී බලන හැම වෙලාවකදීම කියන කදී මෙතනදී අදහස්ුනේ. ඉතින් මෙන්න මේ විදිහේ අදහසක් සහිත මේ වගේ සමාන අදහසක් සහිත වාක්‍ය තව ගොඩනගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය කතා බහට මේ ව්‍යාකරණ මේ විදිහට එකතු කරගන්න භාවිතා කරන්න පුළුවන් කමන්ත. ඉතින් ඒක නත් අපි සාකච්ඡා කරනවා. අපි ව්‍යාකරණයට යන්න කලින් මම හිතන්නේ ඔව් ව්‍යාකරණයට අපි මුලින්ම ගිහිල්ලා අදහසක් ගමු මුලින්ම. මොකද මේ මදා නැත්තම් ව්‍යාකරණයේ තුල සාමාන්‍ය ක්‍රියාපදයක් එකතු වෙනකොට මේ මදා කියන ව්‍යාකරණය කොහොමද ක්‍රියාවකට එකතු වෙන්නේ? එක කොහොමද මදා භාවිතා වෙන්නේ? ඊට පස්සේ ක්‍රියාපදයකට මොකද තවත් වෙනම එකතු වීමක් සිද්ධ වෙනවද? අතිරේකව තව දෙයක් එකතු වෙලා මේ වාක්‍ය ගොඩනැගෙනවද? මේ ව්‍යාකරණය ගොඩනැගෙනවද කියලා අපි සාකච්ඡා කරමු. මුලින්ම එහෙමනම් අපි මේක ප්‍රශ්න උත්තර හොයනත් කලින්ම මුලින්ම මේ ව්‍යාකරණයේ අදහස මොකද්ද? ව්‍යාකරණය මොකද්ද කියලා පැහැදිලි කරගමු. මුලින්ම යමු ව්‍යාකරණයට. ඔව් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාකරණය තමයි මදා. මදා කියන ව්‍යාකරණය. ඉතින් මේ මදා කියන ව්‍යාකරණය අපි ඊට කලින් කතා කළ ව්‍යාකරණයක් පැහැදිලිවම කිව්වොත් එහෙම මොන කාලෙද කියලා 2016 දෙසැම්බර් වල ඉඳන් 2018 දෙසැම්බර් දක්වා අවුරුද්ද සාකච්ඡා කරපු ව්‍යාකරණ පාඩම් වල පැහැදිලි කරගත්තා. නමුත් අපි තවදුරටත් මේ ව්‍යාකරණය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මදා කියන ව්‍යාකරණය සාමාන්‍ය ක්‍රියාපදයක් එක්කවත් එකතු වෙලා කොහොමද වාක්‍යයන් ගොඩ නැගෙන්නේ කියලා. ඉතින් එතනදී මදා කියන එකට අමතරව තවත් කොටස් කිහිපයක් එකතු වෙනවා. ඉතින් එකතු වෙලා තමයි මේ වාක්‍යයන් ගොඩ නැගෙන්නේ, ව්‍යාකරණය භාවිතා වෙන්නේ. ඉතින් අපි අද සාකච්ඡා කරමු මේ ව්‍යාකරණය භාවිතා වෙන විදිහ සාමාන්‍ය කතා බහේදී. ඔයාලට මේ ව්‍යාකරණ පැහැදිලිවම එකතු කරගෙන කතා බහට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් එකෙනාගේ අදහස් දැනගන්න, ඒ වගේම ඔයාගේ අදහස් තවත් කෙනෙකුට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඔයාට උදව්වක් වේ මේ ව්‍යාකරණය අද හරියට ඉගෙන ගත්තොත්. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ ටියුට් වල තියෙන සියලුම පාඩම් වාරිත ගෙදරටම ගෙනගෙන පාඩම් වලට සම්බන්ධ වෙන්න, මේ ව්‍යාකරණ ඉගෙනගෙන පොතින් හරියට නිවැරදිව කතා කරන්න හුරු වෙන්න, පුරුදු වෙන්න ඔයාලට අනිවාර්යෙන් පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි ඒ කාරණාවත් ඒ විදිහට මතක් කරන ගමන් අපි යමු. එහෙමනම් අපි අද සාකච්ඡා කරන ප්‍රශ්න වලට ප්‍රශ්න ටික කියලා බලමු. ඉතින් අපිට 35 වෙනි ප්‍රශ්නයේ ඡේදය එක් කොටසක මෙන්න මේ විදිහේ වාක්‍ය කොටසක් හම්බුණා. අයිගා හංසිගන් ටෙලිවිෂන් සිචොන් හල්තේ මාදා. අයිගා හංසිගන් ටෙලිවිෂන් සිචොන් හල්තේ මාදා. 질분 전도에 수면 장애를 겪는다. 수면 중에 수면 장애를 겪는다. 게다 වාක්‍ය activity මේකෙදි අදහස් වෙන්නේ මොකද්ද? අයිගා හංසිකන් ටෙලිවිෂන් වල පොල් තේමාදා කියලා කිව්වා. මොකද්ද? ළමයා ටීවී බලන හැම මොහොතකදීම ඇයක් ටීවී බලන පැයක කාලයක් ටීවී බලන හැම මොහොතකදීම හංසිකන් ටෙලිවිෂන් සිචුන් හල්තේ මාදා පැයක් හරියට බලන හැම වෙලාවකදීම චිල්බොන් චොන්දෝයේ විනාඩි 7ක පමණ සෝම්‍යෝන් කියලා කියන නින්දට ඡාන්‍යර චුංගන්දා බලපෑමක් ඇති කරනවා කියලා තමයි කිව්වේ. ඉතින් එතනදී මම පැහැදිලි කරා මදා කියන එකට එකතු වෙලා තියෙන මූලික වශයෙන්ම ල් කියන මේ ප්‍රත්‍යත් එක්ක තේ කියන එකත් එකතු වෙලා මදා කියන එක තවදුරටත් එකතු වෙනවා. ඉතින් මේ ක්‍රමයට තමයි මේ වාක්‍ය රටාව ගොඩනැගෙන්නේ, මේ ව්‍යාකරණ ක්‍රමය භාවිතා වෙන්නේ. ඉතින් අපිට මේක තවදුරටත් පැහැදිලි කරගන්න අනිවාර්යෙන් වාක්‍යයන් කිහිපයකට යන්න වෙනවා. වාක්‍යයන් වලට ගිහිල්ලා අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ ව්‍යාකරණය භාවිතා වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ටියුට් එකේ මේ හැමදේම තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මම කියන වේගයත් එක්ක ඔයාලට මේක අදහසක් ගන්න බැරි වෙන්න පුළුවන්, ලියා ගන්න පුළුවන්. ඔයාලට ගොඩක් වඩාත් හොඳ ලේසි. නමුත් අපේ කාලය අපිට ගොඩක් අඩුයි. මොකද පැයක් වගේ කාලයක් ඇතුළත අපි මේ පාඩම අවසන් කරන්න ඕනේ හින්දා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වාක්‍යයන් ලියාගෙන හරි ඔයාලගේ භාෂාවට, කතා බහට, ව්‍යාකරණ වලට, ලියනකොට, කරනකොට එකතු කරගන්න උත්සාහ කරන්න. බැරිම නම් ඔයාලට පුළුවන් මේ පේපර් එකත් ලබාගෙන පාඩම් වලට සම්බන්ධ වෙන්න. පළවෙනි වාක්‍යෙට ගිහිල්ලා බලමු මොකද්ද පළවෙනි වාක්‍යය තියෙන්නේ කියලා.
밥을 먹을 때마다 가족이 생각나요. 가족 생각나요. 그러니까 바울의 마다케는 고요일 나와도 되겠네. 밥을 먹을 때마다 뭐는 나와도 돼. 개막 하는 나와도 돼. 고등학교 나와도 앞에 바울의 마다케는 가서 개막 하는 거를 게드라이 마다케는 아니. 이또 우리 아들이 하는 거는 밥 먹을 때마다 밥 먹을 때마다 가족 생각나요. 네. 밥 해미 하는 거는 내가 밥 먹을 때마다 내가 김치를 볼 때마다 한국을 생각나요. 네. 김치 다긴 해 말하고 코리아 마다케는. 나타 코리안 케네 데카가마 한국 사람 볼 때마다 한국 생각나요. 코리안 케네 데카가마 코리아 마타케나 케르와테 키아나 폴롱 와 랑카 빈네 케네 크나네 와테 에디트 키아나 폴롱 오네 사랑 나타 아피 사마네 폴레페티 기야 아치아마라 폴레 바루 위코노나 코 헬로 티아가 위코노나 코 시달레 시달라 칼레 라스네 칼레 아치아마라 헬로 위코노나 코 아피 카우 마타케나 아피 암마 다타네 할머니 데리 볼 때마다 우리 어머니가 생각나요. 앞에 아마 엄마 닦게나. 그래서 아까 와킹 거든 나가는 불 안에. 이리 와도 매와 사만이 가타바하대. 에딘다 가타바하대. 에딘다 제비대디. 매 와케 라타반 이것도 그러게 나 와킹 거든 나가는 때 가타바하대. 이것도 그러게 나 때. 해드리면 불완 그만 뛰어나. 이리 사이 카르나 이제 마타카노 왜 우스하 간나 하면 일단 맨날 매 와카르나 사만이 가타바하대. 이것도 그러게 간나. 아비 발레니 와케 다마 해드리 그래 다 와케 남이 뛰나 가타 카르나. 이제 매 와케 남이 가타 카르나. 바타 다 하자 간나 불아 매 와카르네 뭐 가득 킬라. 대니 와케 코석 코스를 달 때마다 저는 안전벨트를 꼭 매요. 안전벨트를 꼭 매요. 안전벨트 개념 같은데 반대파티 에만했던 앞이 아락사와 반대파티 반대파티 와하는 게 되네. 반대파티 개념 꼭 매요. 아니바람에 게다가 하나마 거의 빌라와트 개념에 고속 포스를 달 때마다 고속 포스를 달 때마다 고속 포스 개념은 뭐다? 돌아가면 세와 버스 같은 말 개념 고속 포스 개념. 이거 같은 고속 버스를 탈 때마다 그렇게 내가 돌아가면 버스를 나긴 해 외라버거든요. 마마 안전 벨트를 꼭 매요. 마마 아니와르면 반드시 캐트 가하나와 그래 담아 캐네. 또 그럼 가다 탈 때마다 타다 캐는 때는 담아 가다 그때 때 알라얀 이때 때 이때 마다 캐는 매 때는 담아 그때 라 매와 캐르 위디야 다섯 대라 되네. 버스가 나긴 해 외라버거든요. 그래 다섯 대라 되네. 그거면 다다 කියන එකට අල්ලා යන එකතු වෙලා ඊට පස්සේ තේ එකතු වෙලා ඊටකට මදා කියන එකතු වෙලා තමයි වාක්‍ය ගොඩනැගෙලා තියෙන්නේ. ඉතින් අදහසක් ඇති. ඔයාලට පැහැදිලි ඇති මම මොකක්ද කියන්නේ කියලා. අපි යමු තුන්වෙනි වාක්‍යයට. සුරල් මාසිතේ මදා චොනන්තෝ චොල්ලියෝ. තෝ චොල්ලියෝ තෝ චොල්ලීදා. චොල්ලීදා කියලා කියන්නේ නිදිමතට තමයි චොල්ලීදා කියලා කියන්නේ. තෝ චොල්ලීදා තව නිදිමත වෙනවා. මොනවද කරනකොටද? මොනවද කරනකොටද මේ තවත් නිදිමත හැදෙනවා කියන්නේ? අරාකු බොනකොට සුරල් මාසිල් තේමාද අරාකු බොන හැම වෙලාවකදීම සුරල් මාසිල් තේමාද චොල්ලියෝ තෝ චොල්ලියෝ තවත් නිදිමත. වාට කියන්න පුළුවන්කමක් තියනනේ. ඉතින් තවත් වලට වань කියන්න බලන්න සමහරකට තේ බොනකොට නිදිමත වෙනවා. සමහරකට කෝපි ගමම තේ නිදිමත වෙනවා. සමහර අපි සාමාන්‍ය කෝපි තේ බොන්නේ නිදිමත නැති වෙන. සමහරකට බීපු ගමම නිදිමත ඇති වෙනවා. ඉතින් ඔයාලට ඒවත් දාලා කියන්න පුළුවන් චා මාසෙත් තේ මාද චොල්ලියෝ කියලා වාට කියන්න පුළුවන්කමකුත් තියෙනවා. අපි යමු තුන්වෙනි වාක්‍යයට. හතරවෙනි වාක්‍යයට සිගානි ඉස්සෙල් තේ මාද හංගුගෝ කොම්බුරුල් හම්නිදා. සිගානි ඉස්සෙල් තේ මාද හංගුගෝරුල් කොම්බු හම්නිදා. හංගුගෝරුල් කොම්බු හම්නිදා කියන්නේ මොකද? කොරියන් භාෂාව ඉගෙන ගන්නවා. මොනෙලාටද සිගානි ඉසල්තේ මාදා සිගානි ඉත්තා කියන දෙන මොකද හල් කිරීමක් දෙන ඉත්තා කියන දානේ එහෙම නම් මොකදදලා තියෙන්නේ අ කියන ප්‍රත්‍යාවිල්ල ඊට පස්සේ යටින් අල්ලා යන ඇවිල්ලා ඊට පස්සේ තේ ඊට පස්සේ මාදා කියන කේවිල තමයි මේ වාක්‍ය කොට නැගිලා තියෙන්නේ මොකද්ද සිගානි ඉසල්තේ මාදා හංගු ගුරුල් කුම්භාමනේ දා කුරින් භාෂාව ඉගෙන ගන්න වෙලාවතින් හැම වෙලාවකදීම කුරින් භාෂාව ඉගෙන ගන්නවා කියලා තමයි කියන්නේ හය උරිගා සිජාංගේ කල්තේ මාදා ටෙක්සිතාගෝ කම්නිතා උරිගා시장에 갈 때마다 시장에 가다 우리가 시장에 가다 걔는 다 남까지 그럴 때 을 때마다 이것도 그랬다 을 때마다 이것도 남바세 갈 때마다 바로 봤잖아 갈 때마다 이렇게 남바세 뭐가 되니 야는 해매 벨라가 그디마 걔는 다 마다 하사 되라 되니 고해 하나 거래 시장에 갈 때마다 택시를 타고 갑니다 택시 이게 다마 야네 걔는 다마 믿는 데 기야네 야무 하이웨이 마켓에 친구가 서울 때 서울 올 때마다 우리 집에 머물려 머무르다 머물다 걔는 නවතිනවා කියන අදහස ඉන්නවා කියන අදහස තමයි මොමුල්තා කියලා කියන්නේ රැඳී සිටිනවා කියන අදහස මොකද මේ කියන්නේ චින්ගුගා සෝල් ඔල්තේ මාද යහලුවා සෝල් වෙන හැම වෙලාවකදීම ඕදා කියන තැනට ඔල්තේ කියන එක ඔල්තේ කියන තැනට අල්ලාගෙන විතරක් කරලා තේ මාද කියන එක විතර තියෙනවා එන හැම වෙලාවකදී ඔල්තේ මාද සෝල් ඔල්තේ මාද සෝල් වෙන හැම වෙලාවකදී උරිජිබේ මොමුල් රෝයෝ නැද මොමු රෝයෝ කියලා කියන අපේ ගෙදර ඉන්නවා නවතිනවා කියලා තමයි මේ කියන්නේ. හතරේ වාක්‍යෙ කියලා බලමු. නොවා මල්නාන්තේ මදා කිබුනි නොමුච්වායෝ.
මන්නල්තේ මද නොවා මන්නල්තේ මාදා කියලා මේක නෝ කියන්නේ මොකද්ද ඔයා කියන අදහස ඔයා සමග කියනකට කොහොමද එන්න ඕනේ වා කියන ව්‍යාකරණනේ වාකච්චි වාකච්චි මතක ඇති මේ ව්‍යාකරණ අපි කතා කරපු ව්‍යාකරණ එතකොට නොවා මන්නල්තේ මද ඔයා මුණ කියන හැම වෙලාවකදීම මන්නාදා කියන තැන එකතු වෙලා තියෙන මොකද්ද අල්ලා යන්නේ ඊට පස්සේ තේ ඊට පස්සේ මද මන්නල්තේ මද නොවා මන්නල්තේ මද ඔයා මුණ කියන හැම වෙලාවකදීම කිබුනේ නොම චෝයෝ හිතට හොඳයි හිතට හරි සතුටුදායකයි කියන තමයි මෙතනදී කියන්නේ අටවෙනි වාක්‍යයට යමු උරිගා මන්නල්තේ මද වේස් හොයෝ උරිගා මන්නල්තේ මද අපි හැම වෙලේ හැම වෙලාවකදීම වේස් හොයයි රණ්ඩු වෙන්නේ අපි ඇයි රණ්ඩු වෙන්නේ කොයි වෙලාවටද හැම වෙන හැම වෙලාවකදීම උරිගා මන්නල්තේ මද වේස් හොයෝ අපි හැම මොනකේ හැම වෙලාවකම ඇයි රණ්ඩු වෙන්නේ කියලා ඔයාටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා කොරියන් වලින් ඒ විදිහට අහන්න පුළුවන් බලමු නවින වාක්‍ය කියලා නෝන් මන්නාරියෝගේ හල්තේ මාද හංසම් පප්පුගුණා හංසම් පප්පුගුණා හරිම ඔයා කාර්ය බහුලයිනේ මොකද්ද මේ කියන්නේ ඔයා මුණ ගැහෙන්න හදනවා කියන හැම වෙලාවකදීම නෝ මන්නාරියෝගෝ හල්තේ මාද මන්නාරියෝගෝ හල්තේ මාද ඔයා මුණ ගැහෙන්නේ කියලා හිතන හැම වෙලාවකදීම නෝම පප්පුගුණා ගොඩාක්ම කාර්ය බහුලයි නෝම පප්පුගුණා කියලා වාක්‍ය ගොඩ නැගිලා තියෙනවා 10 වෙනි වාක්‍යට යනවා ගොඩක් වේගයක කියලා වේගෙන් කරනවා කියලා තමයි හිතෙන්න පුළුවන් කමක් තියෙනවා මේ ටියුට් එක ආගව තියෙනවා නම් ගැටලුවක් නෑ ආගව ටියුට් එක ගොඩක් අය ගාව නැද්ද අනිවාර්යයෙන්ම තියෙනවා ඒ නිසා තමයි මම මේ වේගෙන් කියන්නේ මොකද ටියුට් එක බලාගෙන හිටියාම අදහසක් ගන්න පුළුවන් පැහැදිලි කර ගන්න පුළුවන් දන්නේ නැති වචන දිනනවා ලියා ගන්න පුළුවන් කමක් තියෙනවා කිහෙගා ඉස්සල් තේමදා හංගල්ලෝ මරේයෝ කිහෙගා ඉස්සල් තේමදා chance එකක් තියෙන හැම වෙලාවකදී කොරියන් වලින් කතා කරන්න කියලා කියන්න පුළුවන් කොහොමද මේක සිංහලෙන් මෙහෙම කිව්වට කොරියන් වලින් කියන්නේ කොහොමද කියවනේ කලේ ඔව් අර මෙහෙම කියනවා කිහෙගා ඉස්සල් තේමාද කිහෙගා ඉස්සල් තේමාද හංගොක් මල්ලෝ මරේයෝ වෙලාවක් තියෙන හැම වෙලාවකදීම කාලේ තියෙන හැම වෙලාවකදීම හංගු මල්ලු මරේයෝ හංගල්ලෝ මරේයෝ කොරියන් වලින් කතා කරන්න කියලා වට වාක්‍ය ගොඩ නගන්න පුළුවන් අපි කතා කරේ මෙන්න මේ ව්‍යාකරණ ඉතින් මේ ව්‍යාකරණ වාක්‍ය 10ක් ගැන අපි සාකච්ඡා කරලා පැහැදිලි කරගත්තා ඔයාට අදහසක් ඇති මං හිතන්නේ ව්‍යාකරණේ භාවිතා වෙන්නේ කොහොමද කියලා ඉතින් අපි එමනම් අපේ 35 වෙනි ප්‍රශ්නේ ඉතුරු කොටසට යමු තාම ප්‍රශ්න ඉවර කරේ නැහැ අපිට උත්තර හොයන්න තියෙනවා අපි ගිහිල්ලා බලමු කොහමද අපිට ප්‍රශ්නෙට උත්තර හොයාගන්න පුළුවන්ද ව්‍යාකරණයක් දැන් ඔයා හරියටම අවබෝධ කරගෙන ඉන්න හින්දා ගිහිල්ලා බලමු අපේ ඉතුරු කොටසට පාඩමේ උත්තරය අපි හොයලා බලමු ඔව් මම හිතන්නේ ඔයාලට දැන් පැහැදිලි සම්පූර්ණ අදහසක් ඇති අද සාකච්ඡා කරපු ව්‍යාකරණය ගැන. ඉතින් මේ ව්‍යාකරණයෙන් අදහසක් ගන්න ඇති. ඉතින් ඔයා පුළුවන් තරම් උත්සාහ කරන් කතාබහට එකතු කරගන්න. එතකොට මේ හැම ව්‍යාකරණයක්ම සාමාන්‍ය කතාබහට භාවිතා කරන්න පුළුවන් හොඳ ව්‍යාකරණ. ඉතින් ඒ හින්දාම තමයි අපි මේවා තෝරගෙන පාඩම්කට එකතු කරගෙන ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අපි අදහසක් ගත්තා. ඒ නිසා මේකේ වඩාත් සුදුසු ගැළපෙන මාතෘකාව තමයි තෝරන්නට ඕනේ. අපි හනම් මුලින් බලමු මේකේ මාතෘකාව තෝරගන්න පුළුවන් ද කියලා. පළවෙනි එකේ කොමකද්ද කියන්නේ හාරුවේ හංසිගන් චොන්දොන ටෙලිවිෂනල් පාදෝ කෙන්චන්තා කියලා තමයි මේ කියන්නේ. හාරුවේ හංසිගන් චොන්දොන දවසකට පැයක් පමණ නා දවසකට පැයක් පමණ නා ටෙලිවිෂනල් පාදෝ TV බැලුවා කෙන්චන්තා ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් අපි පැහැදිලි කරගත්තා අපේ ඡේදයේ කියුනේ ළමයි පැයක් චිත්‍ර මේ සාමාන්‍යයෙන් TV බලනවා නම් විනාඩි 7ක පමණ නිින්දට බලපෑමක් ඇති කරනවායි කියලා. ඉතින් ඒ හින්දා අපිට පළවෙනි උත්තරයක් හිට තෝරගන්න පුළුවන් කමක් නැහැ. මාතෘකාවක් හිට තෝරගන්න පුළුවන් කමක් නැහැ. දෙක බලමු. ඔරින් අයිගා ටෙලිවිෂනල් ඔරේ පොනන් ගොසන් චොච්චයන්ත කියලා කියනවා. ඔරින් අයිගා කුඩා ළමයි ඔරින් කියලා කියන කුඩා දරුවන්ට ඔරින් අයිගා කුඩා දරුවා ටෙලිවිෂනල් TV ඔරේ පොනන් ගොසන් ගොඩාක් වෙලා බලන එක චොච්චයන්ත හොඳ නැහැ. කියලා තමයි කියන්නේ. ඔව් සම්පූර්ණයෙන්ම මේක අපේ ඡේදයත් එක්ක ඡේදයේ කියවෙන සන්දර්භය නැත්නම් ඡේදයේ කියන සම්පූර්ණ කාරණාවලත් එක්ක ගැලපෙනවා. පැහැදිලිව මේක උත්තරයක් හිට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද සම්පූර්ණයෙන්ම ඡේදයේ කියුනේ ළමයාගේ නින්දට බලපෑමක් ඇති කරනවා කියලා කිව්වා TV බලන එක. එතනදී පරිස්සම් වෙන්නත් කියලා කිව්වා ළමයා අවුරුදු 4ට අඩු ළමයි TV බලන එකෙදී පොඩක් පරිස්සම් කරන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ කියලා කිව්වා හේතුව ශාරීරික සහ මානසික බලපෑමක් ඇති කරන්න පුළුවන්කමක් තියෙනවායි කියලා. ඉතින් ඒ හින්දා අපිට දෙවෙනික උත්තරය හැටියට තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාලට කාලය ඇත්තටම නැති වෙලාව ගන්න ඕනේ මේක උත්තරය කියලා තෝරගෙන ඊළඟ ප්‍රශ්නයට යන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඔයා උත්සාහ කරන්නට ඕනේ මේ කත්තුන හතරත් කියවලා බලන්න. මොකද අපේ මේ ඡේදයේ කියවෙන එක මේ ඡේදයට අදාළ වෙන මාතෘකාව තෝරන එකට අපි කරන්නේ. මේක කිදී 3 4ක් සමහරක් වෙලාවට උත්තරයක් හිට තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 3 4ේ මේක හා සමානව තව ගැළපෙන එකක් තියෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි වඩා සුදුසුක මොකද්ද කියලා තමයි බලන්නට ඕනේ. 3 4ත් කියවලම බලමු.
텔레비전 시청과 아이의 신체 건강은 서로 관계가 없다. 그러다만 되네. 뭐 가드맨 걔네. 텔레비전 시청과 그다음에 TV 발언을 가리사하 아이의 신체 건강은 아이의 신체 건강은 라메아게 사리리케 사우키에다 사우키에 서로 관계가 없다. 이게 아니 라메아게 사리리케 사우키에 사하 에하 삼반더브 සම්බන්ධයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ TV බලන එකත් සහ ළමයාගේ ශරීර සෞඛ්‍යය කියන මේ දෙකට කිසිම බල සම්බන්ධයක් නැහැ කියලා තමයි කියන්නේ. එහෙම එකක් නෙවෙයි කියුවේ පැහැදිලිව අපේ මේ ඡේදය කියන තව අවබෝධ කරගත්තේ. ළමයාට බලපෑමක් ඇති කරනවා කිව්වා. විනාඩි පැයක් බැලුවට විනාඩි 7ක බලපෑමක් ඇති කරනවා කිව්වා නින්ද. නිදාගන්නේ නැහැ කියලා කියන්නේ ළමයාගේ ශරීර සෞඛ්‍යයට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ හින්දාම අපිට තුන්වෙනි උත්තරයක් හැටියට තෝරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මේවා තමයි ඔයා අල්ලගන්න ඕනේ. ඉතින් ක්වංගේ එක ඉත්තා කියලා තියෙනවා නම් පැහැදිලිව මේකේ උත්තරයක් බවට පත් වෙනවා නේ. ඉතින් පුංචි තැනකින් තමයි මේවා වෙනස් වෙන්නේ කියන එකත් මතක තියාගන්න ඕනේ. ඉතින් සා අපිට තුන්වෙනි එකත් උත්තරයක් හැටියට තෝරගන්න බෑ අයින් කරන්න වෙනවා. අපි යමු හතරවෙනි එකට. සෝමියොන් චංගේර චිරවාහි විහෙසොන චිසොක්චෝගින් ඡාගගේ පිරිහදා කියලා කියනවා ඡාගගේ පිරිහදා සුමියන් ඡාංගේර චිරවාකි විහෙසන කියන්නේ ඡාංගේ කියලා කියන බලපෑමටත් කියලා කියනවා ඊට පස්සේ තව ඡාංගේ කියන එක බලපෑමටත් කියන ඊට අමතරව සාමාන්‍ය වට ඔයා දැකලා ඇති ඡාංගේ ඉන් කියලා ඇහිලා ඇති සහ දැකලා ඇති ආබාධිත කියන අදහස තමයි ඡාංගේ ඉන් කියලා කියන්නේ. එතකොට සුමියන් ඡාංගේ කියලා කියන්නේ මෙතනදි නින්දට බලපෑමක් කියන එකත් අදහස් වෙනවා. ඒ වගේම අසනීපය කියන අදහසක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. සුමියන් ඡාංගේ චිරවාකි විහෙසුන. එතකොට මේ නින්දට මේ ප්‍රතිකාර කිරීම වෙනුවෙන් චිරවාහි විහෙසුන ප්‍රතිකාර කිරීම වෙනුවෙන් චිසොක් චොකින් එක දිගට ඡාගගේ පිරවහදා කියලා කියන උත්තේජනයක් අවශ්‍ය වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහ අදහස තමයි මේකෙදි කියන්නේ. ඉතින් අපේ ඡේදයත් එක්ක මේ ඡේදයේ කියවුණු කරුණුත් එක්ක ගලපන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ හින්දා අපිට උත්තරය හැටියට කලින් අපි උත්තරය හැටියට තෝරගත් දෙක ඒ කියන්නේ දෙවෙනි වාක්‍ය උත්තරය බවට පත් වෙනවා. ඉතින් දෙක තමයි උත්තරය හැටියට තෝරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට උත්තරය තෝරනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ මොනවද පරිස්සම් වෙලා මොනවද කරන්න ඕනේ කියන එක කිය වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔයාලට අදහසක් ඇති පැහැදිලි වෙන්නට ඇති අද පාඩමේදී අපි සාකච්ඡා කරපු ප්‍රශ්න දෙකෙන් අලුත් වචන එකතු කර ගන්නටත් ඇති. ඒ වගේම තමයි ඔයා අලුත් ව්‍යාකරණයකුත් ඉගෙන ගත්තා. ඉතින් මේවා පුළුවන් තරම් ඔයාගේ සාමාන්‍ය කතා බහට එකතු කරගන්න උත්සාහ කරන්න. මේ වචන නිතර උත්සාහ කරන කතා බහදී භාවිත කරන්න. යාළුවන් එක්ක, කුරියන් අයත් එක්ක නිතර මේ වචන භාවිත කරලා ඔයාගේ භාෂා දැනුම වර්ධනය කරගන්න කියලා මතක් කරන. අපි එහෙමනම් ලබන සතියේ අලුත් පාඩමක් එක්ක හම්බ වෙමු. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරන සුබ දවසක් වෙන්න කියලා. ඒ කියන්නේ මේ මාසේ ප්‍රශ්න පත්‍ර අපි මේ වෙනකොට තැපැල් කරලා තියෙන්නේ. සඳුදා වෙනකොට සිකුරාදා අපි තැපැල් කරා කිහිපයක් හිටා. අමතරව සඳුදා ඒ කියන්නේ හෙට අපි මේ 2018 11 වෙනි මාසේ ප්‍රශ්න පත්‍ර රීඩින් එකේම ප්‍රශ්න පත්‍ර තමයි නැවත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොකද තත් කික් එකෙන් අපි මේ වෙනකොට ගොඩක් දුරට සාකච්ඡා කරලා අවසන් වෙලා තියෙන හින්දා නැවතත් මේ රීඩින් ප්‍රශ්න පත්‍රෙම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතුරු ප්‍රශ්න ටික. ඉතින් අපි එහෙමනම් සඳුදා තවරට පේපර් ටික ලැබෙවි. ඉතින් ඔයාලා සූදානම් වෙලා ඉන්න ඒ ටික ලබාගෙන ඉදිරි පාඩම් වලට සම්බන්ධ වෙන්න. එහෙමනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැම දෙනාටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.